කොහොමද ඉතින්? ඔන්න අදත් අලුත්ම වීඩියෝවක් අරගෙන තමයි අපි ආවේ. උයන්න ගියාම එපා වෙනව නේද? වැඩට ගිහින් ඇවිල්ලා දඩ බිඩියට උයනකොට කලින් මොන හරි ලෑස්ති කරලා තිබ්බනම් ඇත්තටම ගොඩක් පහසුයි නේද? ඉතින් අපි හැමෝටම වැදගත් වෙන මුල් තැන්ගේදී අපිට අමාරු වැඩ ටිකක් මනට ලේසියෙන් පහසුවෙන් කරගන්න පුළුවන් වෙන්නේ කොහොමද කියන එක තමයි මම අද මේ වීඩියෝවෙන් කතා කරන්නේ. මේ වගේ පුංචි පුංචි ටිප්ස් වලින් ගෘහණියන්ට මුළු තැන්ගේ තුල ගත කරන්න වෙන කාලය අවම කරගන්න පුළුවන් වෙනවා. ඉතින් අද තියෙන කාර්යබහුල තත්ත්වයත් එක්ක කාලය කියන්නේ කොයිතරම් වටින දෙයක්ද කියලා අපි හැමෝම දන්නවනේ. ඉතින් මේ හින්දම ගොඩක් දිනේ ශනික ආහාර වලට හුරු වෙලා තියෙනවා. ඒ වගේම ගෙදර උයන්න යන කාලය අවම කරගන්න හිතාගෙන පිටින් ආහාර ගන්න ගොඩක් දිනේ හුරු වෙලා තියෙනවා. හැබැයි ඉතින් මේ ශනික ආහාර වගේම අපි කඩවල් වලින් මිලදී ගන්න ආහාර වලත් සෞඛ්‍ය ආරක්ෂිත බව ගැන නම් අපිට විශ්වාසයක් තියන්න බෑ. එහෙනම් අපි බලමු කොහොමද විදියට අපි ඉස්සේවට පහසු කරගන්නේ. මුළු තැන්ගේ වැඩවලදී අනිවාර්යයෙන්ම කරන්න වෙන වැඩක්නේ ලුණු කපනවා කියන්නේ. හැබැයි තින් ලුණු කපන එකත් අපි හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි. ඒ මොකද කියනවා නම් අපි ලුණු කපනකොට මේ ලුණු වල අන්තර්ගත වෙලා තියෙන ඔක්සයිඩ් අඩංගු සංයෝගය වාතයට නිදහස් වෙනවා. ඉතින් මේ සංයෝගය හින්දා අපේ ඇස්වල කඳුළු ගන්ති උත්තේජනය වෙලා ඒවෙන් කඳුළු ගලන්න පටන් ගන්නවා. ඒ වගේම ඇස් දැවිල්ල ගන්නත් පටන් ගන්නවා. එහෙම කියලා ඉතින් අපිට කෑම වලට ලුණු දාන්න නැතුව ඉන්න බෑනේ. එහෙනම් අපි බලමු කොහොමද ඇස් දැවිල්ල ගැනීමල කඳුළු වෙන එක අවම කරගෙන අපිට ලුණු ගෙඩියක් කපන්න පුළුවන් කියලා. ලුණු ගෙඩිය කපන්නේ විනාඩි 10කට විතර කලින් අයිස් වතුර භාජනයකට ලුණු ගෙඩිය දාලා තිබ්බහම මේ විදිහට ඇස් දැවිල්ල ගැනීමල අඩු වෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඒ වගේම අපිට පුළුවන් නම් ලුණු කපන්න හොඳට මුහාත තියෙන තියුණු පිහියක් භාවිත කරන්න. ඒකෙනුත් ඇස් වලට කඳුළු යම ඇස් දැවිල්ල ගැනීමල අඩු වෙනවා කියලා පරීක්ෂණ කරලා හොයාගෙන තියෙනවා. කඳුළු එන්නේ නැති වෙන්න ලුණු කපන්න නම් තවත් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ඔයාලා ගාව මයික්‍රෝවේව් අවන් එකක් තියෙනවා නම් ලුණු ගෙඩිය විනා තප්පර කිහිපයක් මයික්‍රෝවේව් අවන් එකේ දාලා ගන්න. මයික්‍රෝවේව් අවන් එකක් නැති කට්ටියට පුළුවන් දීප ඔන් කරලා දීප උඩ තප්පර කිහිපයක් ලුණු ගෙඩිය තියන්න. මේ වගේ ක්‍රම වලින් අපිට පුළුවන් වෙනවා ලුණු වල තියෙන ඔක්සයිඩ් වාතයට නිරාවරණය වීම යම් ප්‍රමාණයකින් අවම කරගන්න. හැබැයි ඉතින් මේ ක්‍රමවලින් ලුණු වල තියෙන ගුණාත්මකභාවයට නම් කිසිම හානියක් වෙන්නේ නැහැ. ඒ හින්දා ඔයාලට කිසිම බයක් නැතුව මේ ක්‍රම අත්හදා බලන්න පුළුවන්. ඒ වගේම ඕගොල්ලෝ ලුණු කපන අතරෙදි ඇස්සල්ලීම මූණත ගැම වගේ දේවල් වලින් වැළකීලා ඉන්න වක බලාගන්න. කරලා ලුණු කපුවට පස්සේ අත හොදගන්න. ඊළඟට මම කියන්න හදන්නේ කොහොමද පහසුවෙන්ම සුදු ලුණු ගෙඩියක පොතු අරගන්න කියලා. සුදු ලුණු වල පොතු අරින්න ගියාම ඇත්තට කොච්චර වෙලාවක් යනවද නේද? එහෙනම් අපි බලමු කොහොමද කාලය ඉතුරු කරගෙන ඉක්මනටම සුදු ලුණු ගෙඩියේ පොතු ඉවත් කරගන්නේ කියලා. සුදු ලුණු ගෙඩියක පිට ටික ගෙඩියෙන් වෙන් කරගන්න නම් පහසුම ක්‍රමය තමයි සුදු ලුණු ගෙඩිය මේසෙ උඩින් තියලා ඔයාලගේ අල්ලෙන් කුඩා තෙරපුමක් ඇදීම මගින් සුදු ලුණු ගෙඩිය බික් ටික පහසුවෙන්ම වෙන් කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ සුදු ලුණු ගෙඩිය බික් ඉතින් එක ගලව ගලව දඟලන්න දෙයක් නැහැ. මේ ක්‍රමයෙන් හින්දා ඕගලන්ට ලේසියෙන් බික් ටික වෙන් කරගන්න පුළුවන් වෙනවා. දැන් තියෙන ඉතින් පොතු ටික අරින්නනේ. පොතු අරින්න නම් පහසුම ක්‍රමය තමයි
ඔක්කොම බික් ටික බෝතලයක් ඇතුළට දාලා මුඩිය හොඳින් වහලා හොඳට හොලවන්න. ඉතින් ඔයාලට ලේසියෙන්ම සුදු ලුණු පොතු ටික අයින් කරගන්න පුළුවන්. ඒ වගේම සුදු ලුණු බික් ටික ගලවගෙන ඒක පොඩ්ඩක් තලා ගත්තාම සුදු ලුණු පොත්ත ලේසියෙන් ඉවත් කරගන්න පුළුවන්. සුදු ලුණු ගෙඩිය තප්පර කීපයක් මයික්‍රෝවේව් එකේ දාලා තිබ්බහම සුදු ලුණු පොත්ත ඉක්මනට ඉවත් වෙනවා. ලුණු වගේම සුදු ලුණුත් අපි දවස ගානේම පාවිච්චි කරන හින්දා මං හිතනවා මේ ක්‍රමේ ඕගලන්ට ගොඩක් වැදගත් වෙයි කියලා. ගෘහණියන්ට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි ගෙදරට ගේන කොළ වර්ග, හර්බ්ස් වර්ග වගේ දේවල් ඉක්මනටම නරක් වෙන එක. විශේෂයෙන්ම හර්බ්ස් වර්ග අපි පාවිච්චි කරන්නේ ඉතාම අඩු වශයෙන්නේ. දැන් මං කියා දෙන්න හදන්නේ කොහොමද හර්බ්ස් වර්ග වගේ දේවල් කල් තියාගන්නේ කියලා. හර්බ්ස් වර්ග ගෙනාවහම කුඩා කැබලි වලට කපලා ඒවා පොල් තෙල් හෝ ඔලිව් ඔයිල් සමග මිශ්‍ර කරලා අයිස් කියුබ් වාචනෙට දාලා ෆ්‍රීස් කරගෙන පස්සේ බෑග් එකක දාලා ෆ්‍රීසරේම තියාගත්තාම අවශ්‍ය වෙලාවට කියුබ් එකක් අරගෙන ව්‍යංජනයට දාගන්න පුළුවන්. ඒ වගේම මේ හර්බ්ස් වර්ග පිරිසිදු කරගෙන දවස් දෙකක් විතර මදපවන වේල ගත්තාම අපිට පුළුවන් බෝතලයක දාලා ගොඩක් කල් තියාගෙන භාවිත කරන්න. ඔන්න දැන් කියන්න යන්නේ ඕගොල්ලන්ට ගොඩක් වැදගත් කාරණාවක්. කොයිතරම් ගුණයි කිව්වත් ගොඩක් අය කන්න අකමැති කෑමක් තමයි කරවිල කියන්නේ. ඒකට ඉතින් හේතුව මොකද්ද කියලා හැමෝම දන්නවනේ. කරවිල වල තියෙන කටුක තිත්ත රස නිසා ලොකු කුඩා බොහෝ දෙනෙක් කරවිල කන්න ලොකු කැමැත්තක් නැහැ. ඉතින් කරවිල පොඩි කෑලි වලට කපලා පැය භාගයක් පමණ ලුණු වතුරේ ගිල්ලලා තිබ්බහම තිත්ත රස ඉක්මනින්ම අයින් කරගන්න පුළුවන්. අල, බීට්, කැරට් වගේ එළවලු වර්ග තැම්බෙන්න ගොඩක් වෙලාව යන එක අපිට තියෙන ලොකු ප්‍රශ්නයක්. ඉතින් මේ වගේ එළවලු වර්ග තම්බද්දී ලුණු එකතු කරන්න ඕනේ අන්තිමේදී. ඒකෙන් ඒ ආහාරවල තැම්බීම වේගවත් වෙනවා වගේම ආහාරවල තියෙන පෝෂක පදාර්ථත් සුරැකිව පවතිනවා. පාන් වල බටර් ගන්න ගියාම ඉතින් බටර් එක දියවෙන්න පැය භාගයක් විතර යනවනේ. ඉක්මනට බටර් දිය කරගන්න ඕන නම් ග්‍රේටර් එකකින් හරි පීලර් එකක් ආධාරයෙන් හරි බටර් ටික පෙති කපා ගන්න පුළුවන් නම් විනාඩි ගාණක් ඇතුළතදී බටර් ටික දිය කරගන්න පුළුවන්. ඒක නම් ඉතින් අපේ වෙලාව ගොඩාක් ඉතුරු වෙන වැඩක් තමයි. දෙහි, දොඩම්, නාරම් වගේ පැඟිරි කොළේ ආහාර පරිසර උෂ්ණත්වයේ තිබ්බහම ෆ්‍රිජ් එකේ තියෙන කාලයට වඩා වැඩිපුර කාලයක් නැවුම්ව තියාගන්න පුළුවන්. මිරිස් කපද්දීදී තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අත දැවිල්ල ගන්න. අත දැවිල්ල ගන්න නැතුව මිරිස් කපන්නේ කොහොමද කියලා දන්නවද? මිරිස් කපන්න කලින් අත් දෙකේ පොල් තෙල් චුට්ටක් ආගෙන මිරිස් කපලා බලන්නකෝ. පොඩ්ඩක්වත් අත දැවිල්ල ගන්න නැහැ එතකොට. දැන් කියන්නේ අපිට තවත් ගොඩක් වැදගත් කාරණාවක්. රොස් වෙච්ච භාජන, පැල්ලම් අල්ලපු භාජන හොදන්න ගියාම ඉතින් එපා වෙනව නේද? මේ වගේ පැල්ලම් ඉක්මනින් යවා ගන්න නම් ඔයාලට කරන්න තියෙන්නේ ඒ භාජනයට වතුර පුරවලා ඒකට බේකින් සෝඩා ටිකක් මික්ස් කරලා හොඳින් නටවන්න. ඊට පස්සේ හොදලා බලන්නකෝ කොහොමද පැල්ලම් ටික අයින් වෙන්නේ කියලා. යවන්න අපහසු කුණු පැල්ලම් අයින් කරන්න බේකින් සෝඩා කියන්නේ හොඳම පිරිසිදු කාරකය. ඔයාලත් භාවිත කරලා බලන්න. කල්පින්ච කියන්නේ අපේ නිවෙස්වල අනිවාර්යයෙන්ම භාවිත කරන කුළුබඩුවා. හැබැයි ඉතින් කලපිංච ගෙනාවහම ටික දවසක් තියෙනකොට නිකම්ම කළු වෙලා වේලිලා යනවා. ඉතින් මේ කලපිංචා අවපැහැ වෙන්නේ නැතුව, රසය වෙනස් වෙන්නේ නැතුව
ගොඩක් දවසක් තියාගන්න ඕන නම් කරන්න තියෙන්නේ කරපිංච කොළ ටික නටුවෙන් ඉවත් කරගෙන හොඳට හෝදලා පිරිසිදු කරගෙන මද පවෙන දවස් දෙකක් විතර වේල ගන්න එකයි. ඒ වගේම අපි ආහාර බේක් කරලා ඉවර වෙලා ඕෆ් කරගත්ත අවන් එකට මේ කරපිංච කොළ ටික දාලා අවන් එක නිවෙනකම් මේක ඇතුලේ තිබ්බහම අපිට ඉක්මනටම කරපිංච ටික වේල ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට වේලගත්ත කරපිංචා උලන් නොවදින විදිහට අසුරලා අපිට මාසෙකට වැඩි කාලයක් නැවුම භාවිත කරන්න පුළුවන්. දැන් කියන්නේ යන්නේ දිනපතාම උයන වෙලාවට ඔයාලගේ වේලාව ඉතුරු කරගන්න පුළුවන් තවත් පහසුම ක්‍රමයක්. ශ්‍රී ලංකාවේ වගේම ආසියාවේ බොහෝ රටවල් වල අය ගොඩක් ආහාර වර්ග සඳහා ඉඟුරු සුදු ලුණු කියන ಜಾති දෙකම ඉතා බහුලව භාවිත කරනවා. ඉතින් අපිට පුළුවන් මේ ඉඟුරු සුදු ලුණු දිනපතා භාවිතය සඳහා කලින් සකසලා තියාගන්න. මෙහෙම කරන එකෙන් අපේ කාලය ගොඩක් ඉතුරු වෙනවා. ඒ වගේම දවස ගානේ සුදු ලුණු සුද්ධ කරන්න ඉඟුරු සුද්ධ කරන්න අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. අනිත් එක තමයි අපි මේ ඉඟුරු සුදු ලුණු දවස ගානේ භාවිත කළා කියලා අපිට කිසිම ආහාරයක අහිතකරතාවයක් නැහැ. ඒකට හේතුව තමයි මේ ඉඟුරු සුදු ලුණු කියන කුළුබඩු වර්ග දෙක ඖෂධීය වටිනාකම අතින් ඉහළ තැනක් ගන්න එක. මේවා ඖෂධීය වටිනාකම විදිහට ඉඟුරු සුදු